සියලු දෙනාම සාදරෙන් පිළිගන්නවා වික්‍රම් සිනමා YouTube channel එකට. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා ලස්සනම ලස්සන මූවි එකක්. එහෙමනම් වැඩි කතා මුකුත් නැතුව අපි යනවා අද මූවි එකේ සම්පූර්ණ කතාවට. මූවි එක ආරම්භයේදීම අපට පෙන්වන්නේ උසස් අධ්‍යාපනය ලබන කිරණ් කියන ගොඩක් ලස්සන ගැහැණු ළමයා එයාගේ පෙම්වතාගෙන් එයාට හම්බුන ලියුමක් කියවන ගමන් ඉන්න අතරේදී ඒ පෙම්වතාව මතක් වෙන අවස්ථාවකින්. මේ වෙලාවේ හදිස්සියෙම ආපු වැස්සක් නිසා කිරණ්ේ ළඟ තිබුණු පුංචි අට්ටාලයකට දුවගෙන ගිහිල්ලා එයාගේ තෙමුණු ඇඳුම හදාගන්නවා. මේ අට්ටාලය ඇතුලේ ඉන්න වෙලාවේදී කිරණ් දිහා කවුරු හරි කෙනෙක් හොරෙන් බලාගෙන ඉඳලා එකපාරටම එතනින් දුවගෙන යනවා. ඊට පස්සේ මූවි එක අපට පෙන්වන්නේ ඊළඟ දවසේ කිරණ් එයාගේ යාළුවොත් එක්ක ඇවිදගෙන යද්දී කැම්පස් එකේ තිබුණු ගොඩනැගිල්ලකින් යන්තමට වගේ කිරණ්ගේ නම ඇහිලා එයා ඒ පැත්තට දුවගෙන යනවා. ඒ කතා කළේ එයාගේ පෙම්වතා සුනිල් කියලා හිතාගෙන. කිරණ් ගොඩක් ආසාවෙන් ඒ පැත්තට දුවගෙන ගියත් කිරණ්ට එයාගේ පෙම්වතා නම් හම්බ වෙන්නේ නැහැ. ඒත් එයා දකිනවා එතන තිබුණ බෝඩ් එකක මම ඔයාට ආදරෙයි කියලා ලියලා තියෙනවා. ඒත් එක්කම දැන් අපට පෙන්නනවා කිරණ්ගේ පෙම්වතා වෙන සුනිල්. සුනිල් වැඩ කරන්නේ නේවි එකේ මැරින් නිලධාරියෙක් විදියට. ඉතින් ඔහුගේ උසස් නිලධාරියා තමයි අවිනාස්. අවිනාස් සුනිල්ව හදිස්සියෙම කැඳවලා ඔහුට මෙහෙයුමක් බාර දෙනවා. ඇමතිවරයෙක්ගේ පුංචි දුවෙක් ත්‍රස්තවාදීන් පිරිසක් පැහැරගෙන ගිහින් මුහුදේ බෝට්ටුවක ප්‍රාණ ඇපේට තියාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ සුනිල් එයාගේ කණ්ඩායමත් එක්ක මේ මෙහෙයුමට පිටත් වෙලා යනවා. ගොඩක් සූක්ෂම මෙහෙයුමකට පස්සේ සුනිල් ඇතුළු කණ්ඩායමට මේ පුංචි දරුවව අර ත්‍රස්තවාදී කණ්ඩායමෙන් ආරක්ෂිතව බේරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ මෙහෙයුම සාර්ථකව ඉවර කරපු හින්දා අවිනාස් සුනිල් ඇතුළු කණ්ඩායමට මාසයක නිවාඩුවක් ලබා දෙනවා. ඊට පස්සේ දවසේ අපට පෙන්වන්නේ කැම්පස් එකේ නිවාඩුව නිසා කිරණ් එයාගේ අයියා එක්ක ගෙදරට එනවා. කිරණ්ගේ දෙමව්පිය පුංචි කාලෙදිම මිය ගියපු නිසා එයාගේ අයියා එක්ක තමයි මේ වෙනකොට එයා ජීවත් වෙන්නේ. ටික දවසක් යනකම් සුනිල්ගෙන් කිසිම ආරංචියක් නැති නිසා එයා මේ දවස් ටිකේම ඉන්නේ සුනිල් ගැන ලොකු තරහකින්. ඉතින් මේ වෙලාවේ කිරණ් ගේ ඇතුළට ගිහිල්ලා අල්මාරිය අරිනකොට ඒ ඇතුළේ හැංගිලා ඉඳපු සුනිල් එක පාරටම කිරණ්ගේ ඇඟට කඩාගෙන පනිනකොට එයා හොඳටම බය වෙනවා. ඉතින් ඔය වෙලාවේ කිරණ් සුනිල්ගෙන් අහනවා ඔයා අපේ කැම්පස් එකට මටත් හොරෙන් ආව නේද? ඒත් ඇයි මාව හම්බ වුණේ නැත්තේ කියලා. ඒ වෙලාවේ සුනිල් කියනවා මම එහාට ආවේ නැහැ. මම ගොඩක් ලොකු වැඩකට හිර වෙලා හිටියේ කියලා. මේ වෙලාවේ කිරණ්ටත් හිතාගන්න බැරි වෙනවා කැම්පස් එකේදී අර බෝඩ් එකේ ඇයගෙන ලියලා තිබ්බේ කවුද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපට පෙන්නනවා කිරණ්ගේ කැම්පස් එකේ ඉගෙන ගන්න රාහුල්ව. රාහුල් කියන්නේ කිරණ්ට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක්. හැබැයි කවදාවත් ඒක රාහුල් කිරණ්ට ප්‍රකාශ කරලා නැහැ. ඒත් එක්කම කැම්පස් එකේදී කිරණ් යනේන තැන් වලට හොරෙන්ම යන්නේ මේ රාහුල් කියලා අපට මේ වෙලාවේදී තේරුම් ගන්න පුළුවන්. දවසක් අර බ්ලැක් බෝඩ් එකේ ඇයට ආදරේ කියලා ලියන්නෙත් මේ රාහුල් තමයි. ඉතින් සුනිල් කිරණ් දෙන්නට මාසයක්ම නිවාඩු හම්බ වුණ නිසා කිරණ් එක්ක සුනිල් ගොඩක් සතුටින් තමයි කාලය ගත කරන්නේ. එක දවසක් රාත්‍රියේදී හදිස්සියෙම කිරණ්ට කෝල් එකක් එනවා. ඒ කතා කරපු කෙනා කිරණ්ට කියනවා "I love you කිරණ්" කියලා එහෙම්මම ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ දවසේ කිරණ්ගේ ෆොටෝස් වගේක් ගෙදරට එනවා. හැබැයි ඒ ෆොටෝස් කවදාවත් එයා ගත්තේව නෙමෙයි කියලා කිරණ් එයාගේ අයියට කියනවා. ඊට පස්සේ දවසක් රාහුල් අම්මට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේදී රාහුල්ගේ තාත්තත් මෙතනට එනවා. ඒ වෙලාවේ තමයි අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ රාහුල්ගේ තාත්තා කියන්නේ සුනිල්ගේ උසස් නිලධාරියා අවිනාස් කියලා. අවිනාස් මේ වෙලාවේ රාහුල්ගෙන් අහනවා කාටද ඔයා කෝල් කරන්නේ කියලා. රාහුල් කියනවා මම අම්මට කෝල් එකක් ගත්තා කියලා. ඔය වෙලාවේ අවිනාස් හුඟක් කලබල වෙනවා. මොකද දැනටමත් රාහුල්ගේ අම්මා මිය ගිහින් ගොඩක් කාලයක් ගත වෙන නිසා. ඒ වෙලාවේ අවිනාස් හිතනවා රාහුල්ට මොකක් හරි මානසික ප්‍රශ්නයක් ඇති වෙලාද දන්නේ නැහැ කියලා. පස්සේ අවිනාස් ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා මේ ගැන කතා කරනවා. එතකොට ඒ ડોක්ටර් කියනවා රාහුල්ට දැනෙන තනිකම හින්දා මේ විදිය දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටිකක් බලමු කියලා. ඊට පස්සේ දවසක අහපව් වතාවක් රාහුල්ගෙන් කිරණ්ට කෝල් එකක් එනවා.
ඔයා දැන්ම සුනිල්ව හම්බ වෙනක නවත්තන්න කියලා තර්ජනය කරලා. එදායින් පස්සේ සුළුවට හිතපු මේ සිදුවීම ගැන කිරණ් හුඟක් කලබල වෙලා මේ ගැන හැම විස්තරයක්ම මුලින් ඉඳන් අග දක්වාම සුනිල්ට කියනවා. ඊට පස්සේ දවසක රාජකාරී වේලාවකදී රාහුල් සුනිල්ව හම්බ වෙනවා. රාහුල් සුනිල්ට ඔහුව හඳුන්වලා දෙනවා ඔහු තමයි අවිනාශ්ගේ පුතා කියලා. රාහුල් ඊට පස්සේ දවස් ඉඳලා සුනිල් එක්ක කිරණ් යන එන හැම තැනක්ම ඒ පස්සෙන් හොරෙන් ගිහින් බලාගෙන ඉන්නවා. ඒ වෙද්දිත් මේ දෙන්න ගැන රාහුල්ට ගොඩක් ලොකු ඊර්ෂ්‍යාවක් වගේම සුනිල් ගැන ලොකු තරහකුත් ඇති වෙනවා. දවසක් කිරණ්ගේ උපන්දිනයේ දවසේ කට්ටිය හැමෝම කේක් එකක් කපලා සතුටු වෙන අවස්ථාවේදී හදිසියෙම ඒ ගෙදර කරන්ට් එක යනවා. ඒ කරන්ට් එක ගියපු වෙලාවේ සුනිල් විජේ එක්ක යනවා ඒක අලුත්ඩියා කරන්න. ඔය වෙලාවේ හොරෙන්ම ගෙට ඇතුල් වෙච්ච රාහුල් කළුවරේම කිරණ් ළඟට ඇවිල්ලා එයාට කිස් එකක් දෙනවා. මේ වෙලාවේ කිරණ් හිතන්නේ ඒ විදියට එයා ළඟට ආවේ සුනිල් කියලා. ඉතින් රාහුල් I love you කිරණ් කිව්වම කිරණ් දැනගන්නවා ඒ ඔවුන්ට කරදර කරන කෙනා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. කිරණ් හයියෙන් කෑ ගහනකොට රාහුල් එතනින් එකපාරටම පැනලා දුවනවා. කට්ටිය හැමෝම බය වෙලා එතනට දුවලා ආවත් ඒ වෙද්දිත් රාහුල් එතනින් පැනලා ගිහිල්ලා. ඊට පස්සේ දවසෙත් අහපව් කිරණ්ට කෝල් එකක් එනවා. ඒ වෙලාවේ හැමෝම ඉන්න තැන තමයි කිරණ් කෝල් එක ආන්සර් කරන්නේ. සුනිල් කිරණ්ට කියනවා ඌ කියන දේවල් වලට ඔයා කැමති වෙන්න ඊට පස්සේ අපි කොහොම හරි ඌව ඔයාව හම්බ වෙන්න ගෙන්නගෙන අපි ඌව අල්ලගමු කියලා. සුනිල් කිව්ව විදියට කිරණ් ෆෝන් එකෙන් කතා කරනවා. එතකොට රාහුල් කියනවා ඔයා සුනිල් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න එහෙම නොකොලොත් වෙන දේවල් වලට ඔහු වග කියන්නේ නැහැ කියලා. කිරණ් මේ කතාවට බොරුවට කැමති වෙලා කිරණ් රාහුල්ට කියනවා මම ඔයාව හම්බ වෙන්න කැමතියි කියලා. ඊට පස්සේ කිරණ් යනවා රාහුල් කියපු තැනට රාහුල්ව හම්බ වෙන්න. ඒත් එකපාරම රාහුල් කිරණ්ව හම්බ වෙන්නේ නැහැ. ඔහු දකිනවා මේක ඔහු අල්ලගන්න සුනිල් අටවපු ප්ලෑන් එකක් කියලා. ඊට පස්සේ රාහුල් එතනින් පිට වෙලා යනවා. එදා හවස අහපව් රාහුල්ගෙන් කිරණ්ට කෝල් එකක් එනවා. ඒ වෙලාවේ සුනිල් පොලිස් නිලධාරියෙකුත් ගෙදරට ගෙන්නගෙන කිරණ්ට ෆෝන් එක ගන්න කියලා ඒ කෝල් එක ටැප් කරන්න පටන් ගන්නවා. ඔයා මාව රැවට්ටුව නේද කියලා මෙතනදි රාහුල් කිරණ්ගෙන් අහනවා. කිරණ් කියනවා සුනිල් එතනට ආවා කියලා මම දැනගෙන හිටියේ නැහැ කියලා. එහෙම කියලා ෆෝන් එක කට් කරාට පස්සේ කෝල් එක ආපු නම්බර් එක කොහෙන්ද කියලා බලද්දී හැමෝටම තේරුම් යනවා රාහුල් කෝල් එක අරන් තියන්නේ මේ ගෙදරටම ඇවිල්ලා ඒ කාමරයක තිබුණු ෆෝන් එකකින් කියලා. ඊට පස්සේ විජේගේ ගෙදර ලොකු උත්සවයක් පැවැත්වෙනවා. රාහුල් මේ උත්සවයට වෙස්වලාගෙන බෙරවන්නෙකු විදිහට මේ ගෙදරට එනවා. උත්සවයේ වැඩ කටයුතු ඉවරුණාට පස්සේ කිරණ් මේ අයට මුදල් ගෙවද්දී අන්තිමටම මුදල් ලබාගත්තු රාහුල් කිරණ්ට සුබ පතලා කිරණ්ගේ මූණේ පාට ගාලා එතනින් පැනලා දුවනවා. ඒ යනකොට කිරණ් හයියෙන් කෑ ගහනවා. ඒ සද්ද ඇහිලා සුනිල් රාහුල් පස්සේ පන්නගෙන ගියත් සුනිල්ට රාහුල්ව අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. ටික දවසකට පස්සේ කිරණ් සුනිල් දෙන්නම විවාහ වෙන්න තීරණය කරනවා. ඔවුන්ගේ වෙඩින් කාඩ් එක මුලින්ම සුනිල් අරගෙන යන්නේ අවිනාශ් ළඟට. අවිනාශ්ට ආරාධනා කරලා කිරණුයි සුනිලුයි දෙන්නම එතනින් ගියාට පස්සේ ඒ අය අරගෙන ආපු වෙඩින් කාඩ් එක කාමරයට අරන් ගියපු රාහුල්ට මේක දැක්කට පස්සේ සුනිල් ගැන හුඟක් තරහ යනවා. පහුවෙනිදා සුනිලුයි කිරණුයි දෙන්න ඒ අයගේ විවාහයට ඇඳුම් ගන්න ගිය වෙලාවක පිස්ටල් එකක් අරන් ඇවිත් හැංගිලා ඉඳපු රාහුල් සුනිල්ට වෙඩි තියලා එතනින් පැනලා දුවනවා. හැබැයි ඒ වෙඩි පහර සුනිල්ට වදින්නේ නැහැ. සුනිල් රාහුල් පස්සෙන් පන්නගෙන යද්දී එක තැනකදී සුනිල්ට පුළුවන් වෙනවා රාහුල්ව කොටු කරගන්න. ඒත් එක්කම ඒ වෙලාවේදී එතනට ආපු වාහනයකට වේගය පාලනය කරගන්න බැරි වෙලා ගිහිල්ලා සුනිල්ව ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් මේ ඇක්සිඩන්ට් එකත් එක්ක රාහුල්ට පුළුවන් වෙනවා එතනින් පැනලා දුවන්න. හොඳටම අමාරු වෙලා හොස්පිටල් එකට ඇතුළත් කරපු සුනිල්ට ඔපරේෂන් එකක් කරනවා. එයාට සීය ආවට පස්සේ අවිනාශ් රාහුල් දෙන්නත් යනවා සුනිල්ව බලන්න. ඉක්මනටම සුව වෙලා අහපව් වැඩට එන්න කියලා අවිනාශ් රාහුල් එක්ක එතනින් පිට වෙලා එනවා. සුනිල්ට සුව වුණාට පස්සේ ඒ අය ගන්න හිටපු උත්සවය කැන්සල් කරලා පොඩියට මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා. මේ ගැන දැනගත්තු රාහුල් කිරණ් සුනිල්ට අයිති වෙච්ච එක ගැන රාහුල්ට දරාගන්න බැරුව යනවා. රාහුල් එයාගේ පපු ප්‍රදේශයේ කිරණ්ගේ නම ලේවලින් ලියාගෙන ඔහුටම දිවුරුම් දෙනවා සුනිල්ව මරලා විනාශ කරලා දානවා කියලා. විවාහයෙන් පස්සේ මේ දෙන්නම අලුතින් ගත්ත නිවසකට පදිංචියකට යනවා. ඒත් ඒ වෙද්දිත් ඒ නිවස සම්පූර්ණයෙන්ම රාහුල් විනාශ කරලා දාලා. ඉතින් ඔය හේතුව නිසා මේ දෙන්න තීරණය කරනවා
ටික කාලෙකට මේ රටින් ඈත් වෙලා වෙන රටක නිවාඩුවකට යන්න. සුනිල් කිරන් දෙන්න යනේන තැන්ගෙන අවදානෙන් හිටපු රාහුල්ට මේ දෙන්න විවාහ උත්සවය ඉවර වෙලා නිවාඩුවට ගියේ කොහාටද කියලා හොයාගන්න බැරි වෙනවා. එයාපෝට් එකෙන් මේ ගැන විස්තර ඇහුවත් රාහුල්ට එයාපෝට් එකෙන් ඒ ගැන කිසිම විස්තරයක් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. පස්සේ රාහුල් තීරණය කරනවා කොහොම හරි කිරන්ගේ අයියා වෙන විජේට ලං වෙලා මේ අය කොහාටද ගියේ කියලා හොයාගන්න. ඒත් විජේගෙන් රාහුල් හිතපු තරම් ලේසියෙන් කිරන් සුනිල් දෙන්න කොහෙටද ගියේ කියලා දැනගන්න හම්බ වෙන්නේ නැහැ. රාහුල් දිගටම ට්‍රයි කරනවා ඒ අය ගැන විස්තරයක් කොහොම හරි විජේගෙන් දැනගන්න. ඊට ටික දවසකට පස්සේ විකි කියලා රාහුල්ගේ හොඳම යාළුවෙක් අසනීප වෙලා රාහුල් යනවා ඒ විකිව බලන්න. ඒ වෙද්දි විකි හුඟක් බීමට ඇබ්බැහි වෙලා ඉඳපු නිසා එයාගේ ජීවිතේ අන්තිම කාලය තමයි ගත කර කර ඉන්නේ. ඒ වෙලාවේ විකි රාහුල් එක්ක කැම්පස් ලයිෆ් එක ගැන කතා කර කර ඉන්න අතරේදී විකි මිය යනවා. මේ විකීගේ මිය යාම රාහුල් එයාගේ වාසියක් විදියට හරවගෙන පොලිසියට ප්‍රසිද්ධ කරනවා. විකී තමයි නන්නාඳුනන කෙනෙක් විදියට කිරන්ට කරදර කළේ. කිරන් වෙන කෙනෙක් විවාහ කරගත්තු නිසා සියදිවි නසාගත්තා කියලා විකී ලියපු විදියට ලියපු ලියුමකුත් පොලිසියට ලැබෙන්න සලස්වනවා. එදාම හවස රාහුල් යනවා කිරන්ගේ අයියා විජේගේ ගෙදර. ඒ වෙලාවේ පොලිසියෙන් විජේගේ ගෙදරටත් ඇවිල්ලා ඉන්නේ. එයා විජේට කියනවා කිරන්ට මෙච්චර කල් කරදර කරපු කෙනා තමයි මේ මිය ගිහින් තියෙන්නේ කියලා. දැන් කිරන්ට කිසිම විදියකින් බය වෙන දෙයක් නැහැ කියලා. ඊට පස්සේ පූනම් විජේට කියනවා ඉක්මනින්ම මේ ගැන කිරන්ට කතා කරලා කියන්න කියලා. ඔන්න ඔය වෙලාවේ රාහුල් දැනගන්නවා කිරන් මේ වෙද්දි ගිහින් ඉන්නේ සිස්ටර් ලන්තේට කියලා. එහෙම්මම ෂේප් එකේ විජේට යන්නම් කියලා විජේගේ ගෙදරින් පිට වෙලා යන්න දොර ළඟට ගියපු රාහුල් පූනම් විජේට සුනිල් එක්ක කිරන් ඉන්න රූම් එකේ නම්බර් එක කියද්දී ඒ නම්බර් එකත් හිමීට අහගෙන ඒ ගෙදරින් පිට වෙලා යනවා. ඊට පහුවෙනිදම කිරන් හොයාගෙන රාහුල් සිස්ටලන්තෙට පිටත් වෙලා යනවා. ඒ ගිහින් ඒ අයව හොයාගෙන කිරන් සුනිල් එක්ක ආදරෙන් ඉන්නවා දැක්කට පස්සේ රාහුල්ගේ වෛරය තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. කොහොම හරි හොඳ අවස්ථාවක් බලලා මේ දෙන්න පාටියකට ගිය වෙලාවක රාහුලුත් ඒ පාටියකට යනවා. ඊට පස්සේ සුනිල්ට කිට්ටු වෙන්න අවස්ථාවක් හොයාගන්න ඕන නිසා කට්ටියම මේ පාටි එකේ වෙස්මුණු දාගෙන ඩාන්ස් කරන අතරේ රාහුලුත් වෙස්මුණක් දාගෙන ගිහින් සුනිල්ගේ බෙල්ල මිරිකන්න උත්සාහ කරද්දී සුනිල් රාහුල්ට හොඳ පහරක් ගහනවා. මෙතනදී රාහුල් කියනවා මං පුංචි විහිළුවක් කරේ ඔයාලා තනිමුන් එකට මෙහෙට ආවද කියලා අහලා මමත් මේ තාත්තගේ වැඩකට ආවා කියලා අහම්බෙන් උන්ව හම්බෙච්ච විදියට සුනිල් එක්ක කතා කරනවා. ඔය වෙලාවේ සුනිල් රාහුල්ට කිරන්වත් හඳුන්වලා දෙනවා. මේ වෙලාවේ කිරන් රාහුල්ව දැක්කට පස්සේ හඳුනා ගන්නවා ඈත් එක්ක එකම බැජ් එකේ රාහුල් කැම්පස් එකේ ඉගෙන ගත්තා නේද කියලා. ඊට පස්සේ හැම දවසකම වගේ රාහුල් සුනිල් කිරන් දෙන්න එක්ක එකට කාලය ගත කරන්න පටන් ගන්නවා. දවසක් කිරන් රාහුල්ගෙන් අහනවා ඔයා කැම්පස් එකේදී පිස්සුවෙන් වගේ කෙල්ලෙකුට ආදරේ කරා නේද? කවුරුත් ඈව දැනගෙන හිටියේ නෑ කවුද ඒ ගෑනු ළමයා කියලා. ඒ වෙලාවේ රාහුල් කියනවා ඈ දැන් වෙන කෙනෙක්ව කසාද බැඳලා පිටරට ගිහින් කියලා. ඊට පස්සේ දවසක් රාහුල් සුනිල් කිරන් දෙන්නම නැවතිලා ඉන්න කුලී ගෙදරට යනවා. ඒ වෙලාවේ සුනිල් බොන්න මොනව හරි අරන් එන්න කියලා ගේ ඇතුළට යනකොට සුනිල්ට විජේගෙන් කෝල් එකක් එනවා. ඒ වෙලාවේදී සුනිල් විජේට කියනවා කැප්ටන් අවිනාශ්ගේ පුතා රාහුල් මෙහෙට ඇවිත් අහම්බෙන් වගේ අපට හම්බුණා කියලා. ඒත් එක්කම විජේත් සුනිල්ට කියනවා පහුගිය දවස් ටිකේ රාහුල් එහාටත් ඇවිල්ලා ඒ අයත් එක්ක කාලය ගත කරා කියලා. හැබැයි රාහුල් සිස්ටර්ලන් එනවා කියලා නම් කිව්වෙ නැහැ කියලත් විජේ කියනවා. ඔන්න ඔය වෙලාවේදී තමයි සුනිල්ට රාහුල් ගැන සැකයක් ඇති වෙන්න පටන් ගන්නෙ. බියර් එකක් අරන් යන්න ආපු සුනිල් සැර බීම් එකක් අරගෙන අහපව් ගේ ඇතුළට යනවා. දැන් සුනිල්ගේ ප්ලෑන් එක තමයි කොහොම හරි රාහුල්ට බොන්න දීලා එයාගෙන් මොනවා හරි විස්තරයක් එළියට ගන්න එක. ඊට පස්සේ කොහොම හරි හිමීට රාහුල්ට බොන්න දීපු සුනිල් කතාවට එන්ට වෙනවා. රාහුල් කියන දේවල් වලින් සුනිල්ට තේරුම් යනවා මෙච්චර කාලයක් ඔවුන්ට කරදර කරේ රාහුල් කියලා. ඊට පස්සේ සුනිල් රාහුල්ට කියනවා අද රෑ ඔයා මෙහි නැවතිලා හෙට උදේම යන්න කියලා. රාහුලුත් මේකට කැමති වෙලා හොඳටම වෙර වෙලා ඉඳපු නිසා නිදාගන්න යනවා. ඒත් එක්කම සුනිල්ට මතක් වෙනවා රාහුල් මෙච්චර කාලයක් ඔවුන් එක්ක හිතවත්කමෙන් ඒ අයව විනාශ කරන්න මොන වගේ දේවල් කළාද කියලා. ඊට පස්සේ කිරන් ගාවට ගියපු සුනිල් කිරන්ට කියනවා සද්ද කරන්නේ නැතුව ඇඳුමක් දාගෙන පහලට එන්න කියලා. වෙරි මත නැති වෙලා ඊළඟ දවසේ උදේ නැගිටපු රාහුල්ට කලින් දවසේ වෙච්ච කිසිම දෙයක් මතක නැහැ. එයාට ලොකු බයක් දැනෙනවා එයා අතින් කලින් දවසේ නොකිය යුතු දෙයක් කියුණාද කියලා. ඊට පස්සේ ඉක්මනින්ම එයාලගේ ගෙදරින් පිට වෙලා පිස්සෙක් වගේ කැලේ පැත්තට දුවගෙන යනවා. ඔය අතරේ තමයි රාහුල්ට එයාගේ මවුත් ඕගන් එක ප්ලේ කරන ගමන් ඉන්න සුනිල් මේ කැලේදී හම්බ වෙන්නේ. ඒ වෙනකොටත් සුනිල් දන්නවා පහුගිය කාලේ ඔවුන්ට සිද්ධ වුණ හැම දෙයකටම වග කියන්න ඕන මේ රාහුල් කියලා. පස්සේ සුනිල් රාහුල්ට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා.
සුනිල්ගෙන් හොඳටම ගුටි කාපු රාහුල් සුනිල්ට බැගෑපත් වෙලා එයාගෙන් සමාව ඉල්ලනවා. ඔය වෙලාවේ සුනිල්ටත් ගොඩක් දුක හිතෙනවා. හැබැයි ඒ වෙලාවේ රාහුල් ජැකට් එකේ හංග නිදපු පිහියක් අරගෙන සුනිල්ට ඒ පිහියෙන් ඇනලා කිරන්ගේ මගේ අතරට කාටවත්ම එන්න බැහැ කියලා රාහුල් එතනින් පිට වෙලා යනවා. ඒ යනකොට එතන ළඟ තිබුණු බෝට්ටුවක ඉඳපු කිරන් රාහුල්ට හම්බ වෙනවා. කිරන් අහනවා මොකද මේ ඔයාගේ හැම තැනම ලේ ගෑවිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කිරන් අහනවා සුනිල් කොහෙද කියලා. එතකොට රාහුල් කියනවා එයා මැරුණා කියලා. ඔයා තමයි මගේ පිස්සුව, ඔයා තමයි මගේ හිතේ ඉන්නේ කියපු රාහුල්, මම ඔයාට ගොඩක් ආදරේ කියලා කිරන්ට කියනවා. එතකොට තමයි කිරන්ට තේරුම් යන්නේ මෙච්චර කාලයක් එයාට ෆෝන් එකෙන් කතා කරේ මේ රාහුල් කියලා. ඒත් එක්කම කිරන් හොඳටම බය වෙනවා. මේ වෙලාවේ කිරන්ට රාහුල්ගෙන් පැනලා යන්න ඕනකම තිබ්බත් ඒක කිරන්ට කරගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳටම තරහ ගියපු රාහුල් කිරන්ට සාරියක් දීලා ඔයා ගිහින් ඕක ඇඳගෙන එන්න, මට ඔයාව විවාහ කරගන්න ඕන කියලා කියනවා. කිරණුත් මේ සාරිය අරන් බෝට්ටුවේ පහළ තට්ටුවට යනවා. මේ වෙලාවේ රාහුල් පූජාව කරන්න ඕන බඩු ලෑස්ති කරනවා. අහපව් බෝට්ටුවේ උඩට ආපු කිරන් බෝට්ටුවේ යතුරු අරන් එතනින් අහපව් පහළ තට්ටුවේ රූම් එකට ගිහින් ඒ දොර ලොක් කරගන්නවා. ඔන්න ඔය වෙලාවේ සෑහෙන දවසකට කලින් කිරන් සුනිල්ට තෑගක් විදියට දුන්නු ඔරලෝසුවෙන් ඇය ළඟ තියෙන ඔරලෝසුවට පුංචි මැසේජ් එකක් එනවා. ඉතින් ඔය වෙලාවේ කිරන් දැනගන්නවා සුනිල්ට අනතුරක් නැහැ, ඔහු තම ජීවත් වෙනවා කියලා. හවස් වෙනකම්ම මොනවද ඊළඟට කරන්න කියලා කල්පනා කරපු රාහුල් පහළ තට්ටුවට ඇවිල්ලා කිරන් ඉන්න රූම් එකේ දොර කඩන්න උත්සාහ කරනවා. කොහොමාරි රූම් එකේ දොර කඩලා ඇතුළට ගියපු රාහුල් කිරන් බෝට්ටුවේ උඩ තට්ටුවට අරගෙන එනකොට හොඳටම වහින්න පටන් ගන්නවා. මේ වෙලාවේ කිරන් රාහුල්ට බොරු කැමැත්තක් පෙන්නලා කියනවා, රාහුල් අපට මේ විදිහට විවාහ වෙන්න බෑනේ, උදේ පාන්දරම පන්සලකට ගිහින් අපි විවාහ වෙමු කියලා. මේ වෙලාවේ කිරන්ට ලොකු විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම සුනිල් ඇයව හොයාගෙන ඒවි කියලා. ඉතින් කිරන් හිතුවා වගේම ටික වෙලාවක් යද්දී මේ බෝට්ටුව තියෙන තැනට පීනලා සුනිල් මේ බෝට්ටුවට ගොඩ වෙනවා. සුනිල් ආවට පස්සේ රාහුල් මේ වෙලාවේ හුඟක් බය වෙනවා. හෙමිහිට රාහුල් ඉන්න තැනට ආපු සුනිල් රාහුල්ට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් දෙන්න අතර මේ වෙලාවේ ලොකු ගැටුමක් ඇති වෙනවා. ඔය වෙලාවේ කිරන් සුනිල්ට කියනවා ඔය මිනිහව මරලා දාන්න සුනිල් කියලා. ඒත් එක්කම සුනිල් පිස්ටල් එකක් අරගෙන රාහුල්ට වෙඩි තියනවා. අවසාන වතාවට රාහුල් කිරන්ගෙන් සමාව ගන්නවා, මම ඔයාට ගොඩක් ආදරේ කරා කිරන්, අනේ මට වෛර කරන්න එපා කියලා. කිරන්ට තිබ්බ උමතු ආදරය නිසා එයාව ලබා ගන්න ඕනකමින් හැමෝගෙම්ම පළිගන්න උත්සාහ කරපු රාහුල් මේ වෙලාවේදී අවසන් සුසුම් හෙළනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉවරුණාට පස්සේ අහපව් සුනිල් කිරන් එක්ක ඉන්දියාවට යනවා. එහෙනම් යාළුවනේ, ඔයාල වෙනුවෙන් අද දවසේ අරගෙන ආපු මේ සුපිරි මූවි එක මෙන්න මේ ආකාරයට අවසන් වෙනවා. ඉතින් මොකද හිතන්නේ අදාරගෙන ආපු මේ මූවි එක ගැන? මේ මූවි එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මතක ඇතිව චැනල් එකට අලුත් නම් මේ වගේ මූවිස් දිගටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම වික්‍රම් සිනමා YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙමනම් මේ වගේ තවත් සුපිරිම මූවිස් ගොඩක් අරගෙන ඉක්මනටම ඔයාලව හම්බ වෙන්නේ නැකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.